ප්‍රවීණ නිවේදකයෙකු ගීපද රචකයෙකු හඬ ශිල්පියෙකු වූ සමන් අතවුදහෙට්ටි මහතාගේ ප්‍රථම පරිවර්තන නවකතාව පසුගියදා එළිදැක්වුණා. ඒ ආදර අංකුර නමින් ප්‍රවීණ ඉන්දියානු ලේඛිකා කිෂ්වර් දේසායි විසින් ලියූ ඔරිජින් ඔෆ් ලව් නවකතාවේ පරිවර්තනයයි සමන් අතවුදහෙට්ටි මහතා විසින් ආදර අංකුර නමින් නිර්මාණය කළේ. Sevana pata adamin aminen
නිර්මාණශීලී ජනමාධ්‍ය වේදිකාවක ලෙස ප්‍රසන්න මෙන්ම හරවත් චරිතයක් සමන් උරුම කරගෙන තියෙන බව මේ සභාවේ කවුරුත් දන්නවා. වියත් ලෙස බස හසුරුවන, පතපොත කියවන, දැනුම සොයන, කවිත්වයක් තිබෙන, හොඳ වින්දන ශක්තියක් තියෙන, පුහුණු රසිකත්වයක් ඇති, සේරටමටත් වඩා ගැඹුරු ජීවන දැක්මක් ඇති, පටු දෘෂ්ටිවාදවල හිර නොවුණු දැක්මක් ඇති, විවෘත මනසකින් කටයුතු කරන හොඳ මහත්මයෙක් හැටියට සමන්ව මං හඳුන්වන්නේ බොහොම සතුටින්. රටේ තොටේ මෙන්ම ලෝකයේ ජීවිත අවබෝධය පුළුල් කර ගැනීමේ පරමාර්ථයෙන් ඇවිද්දා ඇවිදින මාධ්‍යවේදියෙක් තමයි සමන්. මම දකිනවා සමන් ඇතුලේ ඉන්නවා අකම්පිත හා නිර්භීත මිනිහෙක්. ඒක සනාථ කරන්න හොඳම නිදසුනක් තමයි ආදර අංකුර නමින් අද ඔහුගේ අතින් පරිවර්තනය වෙන කෘතිය. මේ කෘතිය පරිවර්තනය කරන්න සෑහෙන පිටකොන්දක් අවශ්‍යයි කියලා මේක කියපුවාම මට හිතුණා. ඊට හේතු කීපයක්ම මුල් වෙනවා. එකක් තමයි මෙහි වස්තු විෂය අපේ ඇඟ හිරිවට්ටන වස්තු විෂයක් වීම. දෙවැන්න තමයි සුචරිතවාදීන්ට මේ මොන අන්දමකින්වත් ප්‍රිය නොවීම. තුන්වැන්න තමයි මුල් කෘතියේ කතුවරිය පරිහරණය කරන භාෂා රීතියේ ප්‍රාණය නිරුද්ධ නොකර ප්‍රතිරචනය කළ යුතු වීම. සමන් ඉතාමත්ම තියුණු අවස්ථා සිද්ධි සිංහලයට නගනවා පාඨකයා තුළ ඕලාරික හැඟීම් ඇති නොවන ආකාරයට. පොත කියවන විට දැනෙනවා ඒ වචන ඒ තැන්වල සමන් පරිහරණය කළේ නැත්නම් පොතේ සමස්තයම විසිරිලා යන බව. මේ නවකතාව සාහිත්‍ය කෘතියක් හැටියට අපට අලුත් අත්දැකීමක් ගෙන එන්නක් වුණත් මේ සාකච්ඡාවට බඳුන්වන්නේ අද අපේ රටේ ඇතැම් විවාහක කාන්තාවකට පවා දරු සම්පත් උරුම කර ගැනීම සම්බන්ධ අදාළ අති සංවේදී ප්‍රස්තුතයක්. මේ කෘතියේ ප්‍රබල වෙනසක් තිබෙන්නේ සමලිංගිකයන් ලෙස ජීවත්වන පුද්ගලයන් දරුවන් උරුම කර ගැනීමට ගන්නා අනුවේදනීය උත්සාහයයි. ඉන්දියාවේ ස්ත්‍රීවාදී ව්‍යාපාරත් ඒවාට සහාය දක්වන කාන්තාවනුත් හරිම නිර්භීත කාන්තාවන් වගේම දැනුගත් කාන්තාවන් බව පැහැදිලිව කිව හැකි කාරණාවක්. මේ ලේඛිකාව දිලිඳු ඉන්දියානු කාන්තාවන්ගේ ජීවිතවල ඛේදවාචකයක්. නූගත්කම නිසා ඔවුන්ගේ ජීවිතවලට අත්වන ඉරණමත් සමාජ පාදඩකරණයත් නොමු දැහැගැන්වෙන අන්දමේ සිද්ධිහ අවස්ථා ගණනාවක් මගින් පාඨකයව සසල කරනවා. ඇය මාධ්‍ය වේදිනියක් නිසා සෑහෙන තොරතුරු ගවේෂණයක නිමග්නව පරිකල්පනයට වඩා සත්‍යයට සමීපව දැඩි සංයමයකින් හා ප්‍රබල නිරීක්ෂණ කෞශල්‍යයකින් චරිත ගණනාවක් නිරූපණය කරලා තියෙන බව පොත කියවන විට පැහැදිලි වෙනවා. මේ කතුවරියගේ ගෙත්තම හරිම අපූරුයි, රමණීයයි. ඇ කතාවේ සන්දර්භය ගොඩනගන්නේ ඉදිරියට ගලාගෙන යන සම්මත රීතියෙන් නොවේ. ආපස්සට පියවර තබන තරමක් සංකීර්ණ අපූරු රීතියකින්. එහෙත් ඒ පාඨකයාට වෙහෙස කරවන්නේ නැහැ. ඒ ආකෘතිය නිසා කතුවරිය තම අධ්‍යක්ෂීම් ප්‍රතිනිර්මාණයට පුළුල් කැන්වසයක් මෙන්ම තද වර්ණ හා ලා වර්ණ අවැසි පරිදි තමන් සන්තක කර ගැනීමට සමත් වෙනවා. මේ කතාවේ සන්දර්භය මම කැමති නැහැ දිගහරින්න. ආදර අංකුර ගෙත්තම මේ සභාවේ දිගහරින්න මම කැමති නැහැ. ඒ ගෙත්තම මට ඉතා රසවත්ව දිගහරින්නට පුළුවන්. ඒත් මා ඒ ගෙත්තම දිගහැරියොත් ඉන් ඔබ මේ පොත කියවීමෙන් ලබන කම්පනය හරි ආකාරවත් විඳින්නේ නැහැ කියලා මට හිතෙනවා. ඒ කම්පනයත් නොවින්දොත් මේ කතාවේ යටිපෙලෙන් අනුවේදනීය ලෙස පාඨකයා සසල කරන මනුෂ්‍යත්වයේ කතාව ඔබට හොඳින් ග්‍රහණය වෙන්නේ නැහැ. මේ ලේඛිකාව කිසිම චරිතයක් පරමාදර්ශී දිවි පෙවතක ගති පෙවතුම් මොස්සේ ගොඩනගන්නෙත් නැහැ. ඒක සාමාන්‍ය ඉන්දියානු නවකතා වලින් වෙනත් ලක්ෂණයක්. ඉන්දියානු නූතන සාහිත්‍යයත් මහා සම්ප්‍රදායන් ලබලා තියෙන ආභාසය අනුව හැම කතාවකම
පාඨකයාට පරමාදර්ශී චරිතයක් ගොඩනගනවා. විභූතිභූෂණ බන්දෝපාධ්‍යාය, සරච්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය, ස්ත්‍රීවාදිනී ලේඛිකාවක් වන මහේස්වතා දේවි පවා ඒ මාර්ගයෙන් පිට පැනලා තියෙන්නේ බොහෝම හිමි. එහෙත් මේ ලේඛිකාව ඊට වඩා වෙනස්. ඇය හැම චරිතයක්ම නිරූපණය කරන්නේ මේ පවතින සමාජ යථාර්ථය තුල කොතනින් හෝ තුවාල වෙච්ච විපරීත වෙච්ච එක්ක අලවි වෙච්ච එක්ක ජරා ජීර්ණ වෙච්ච චරිතයක් හැටියට මේ කතාව පාඨකයාත් එක්ක සම්බන්ධ කරන ප්‍රධාන චරිතය පවා ඇ නිරූපණය කරන්නේ ඒ ආකාරයටයි මේ නිරූපණය කරන ගර්භධාරණය කරන කාන්තාවන් අන්ත දිලිඳු කාන්තාවක් ස්වාමි පුරුෂයන්ට අඹු දරුවන් නඩත්තු කරන්නට නොහැකිකම දරුවන්ට අධ්‍යාපනයක් ලබා දෙන්නට නොහැකිකම දරුවන්ගේ කුසගින්න නිවන්නට බැරිකම ආදී දහසකුත් හේතු කාරණා උඩ මේ කාන්තාවන් ජීවිතයට ප්‍රාණයක් ලබා ගන්නට ගර්භාෂයේ කුලියට දීමට පෙළඹෙනවා. එහෙත් දරුවන් වෙනුවෙන් ගැප් කුලියට ගන්නා කාන්තාවන්ද දිලිඳුයි. ඒ දිලිඳුකම ඇතුළෙන් කතුවරිය මතු කරන්නේ මානව සාරාර්ථ කෙලෙසීමක විසකුරු අනිෂ්ට ඵල ලෙසයි. මේ කතාවේ අවස්ථා හා සිද්ධි පමණක් නොවේ. සියලු චරිත අමුණන හුය වන්නේ සිම්රන්. ඇගේ චරිතය හරිම සංකීර්ණ තල ගණනාවක කතුවරිය ගොඩනගනවා. ප්‍රථමයෙන් නෑ පාඨකයා හඳුනාගන්නේ අසංස්කෘතික චරිතයක් විදිහටයි. අපේ ආදරණීය සමන් අතා උමහෙට්ටි ඔහුගේ මලක් උනේ ඇයි නුඹ මට ගීතය සමන් දූ දවසේ සිටන් මගේ මනාපය සමන්ටයි. ඔහුගේ මේ කෘතිය පරිවර්තන කෘතිය. එය නම් කර තිබෙන්නේ ආදර අංකුර ලෙසයි. මේ කෘතිය නල දරුවන් පිළිබඳ කතාවක්. නල දරුවන් ගැන කතා කරනකොට අපේ සිහියට එක පාර්ට් මේ එන්නේ ලෝක ඉතිහාසයේ බිහි වූ පළවෙනි නල දරුවා. ලුයිස් බ්‍රවුන් ඇය සෙසේරියන් සැත්කමකින් මෙලොව එළිය දුටුවේ වර්ෂ 1978 ජූලි මාසේ 25 වෙනිදා. මේ නල දරුවන් බිහි කිරීම සඳහා පුරෝගාමීන් දෙදෙනා තමයි රොබර්ට් එඩ්වර්ඩ්ස් ෆිසියොලොජිස්ට් සහ ස්ටීවන් ස්ටෙප්ටෝ නාරිවේදී ඔබ්ස්ටෙට්‍රිෂියන්. එතකොට මේ නල දරුවාගේ විශිෂ්ට ලක්ෂණය මොකක්ද කියලා මගෙන් ඇහුවොත් ඒ පිළිබඳව කියන්න තිබෙන්නේ දැන් සෑම දරුවෙක්ම යම් ඩිම්බයක් පදනම් කරගෙන මේ ජනිත වෙන්නේ. ඒ ඩිම්බය ලැබෙන්නේ මවකගෙන් කාන්තාවකගෙන්. ඒ ඩිම්බය නල දරුවෙක් බිහි කිරීමට ලැබෙන ඒ ඩිම්බය ඒ කාන්තාවගේ සිරුරෙන් පිට පරිබාහිර තැනක ශුක්‍රාණුවත් සමග සම්බන්ධ වීමයි මේකේ විශිෂ්ට ලක්ෂණය. දැන් මේ පොත නම් කරලා තිබෙන්නේ ඔරිජින්ස් ඔෆ් ලව්. ඒ සමන්නේක පරිවර්තනය කරලා තිබෙන්නේ ආදර අනුකර. මේ ආදර කියන වචනය භාවිත වෙලා තිබෙනවා. දැන් හරියට මේ පොතේ සන්දර්භය ගැන කතා කරනවා නම් මේකේ තිබෙන හරය අනුව පොත නම් කළා නම් ඒකට නම් කළ යුතුව තිබුණේ The economics and politics of test tube babies. නමුත් ඉතින් ඒ වාගේ නමක් දැම්ම නම් නවකතාවකින් එන්නේ නැහැ නේ. ඒකයි මේ
ओरिजिन्स ऑफ लव के न वचने हमारी मेकट दागर दिए ने लव कथा मुझे अपने आंचल में छुपा ले गले से लगा ले कि और मेरा कोई नहीं मां मुझे अपने आंचल में छुपा ले गले से लगा ले कि और मेरा कोई नहीं गिर न सताऊंगा कभी पास बुला ले गले से लगा ले कि और मेरा कोई नहीं कि और मेरा कोई मना ले गले से लगा ले कि और